ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ උදෑසනක් වෙන්න කිය. අපි ඉන්නේ පළාත්පාලන මැතිවරණයක් පිළිබඳව කතාබහක. ජනවාරි 31 වෙනිදාට පෙර එය පැවැත්වෙනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කිරීම කළා. හෙට දවසේද කොහෙද නාම යෝජනා කැඳවන බාර ගන්නා දිනය පිළිබඳව සඳහනක් කෙරෙන්න පුළුවන්කමක් ගැනත් කතාවක් යනවා. එවැනි අවස්ථාවක ඊයේ මතුවුණු තත්ත්වය අද පත්තර ප්‍රධාන ශ්‍රේෂ්ඨ පාඨවල. අපි අද පත්තරේ විස්තරය ආරම්භ කරන්නේ අන්න එතනින්. මේ තියෙන්නේ අද පත්තරේ ප්‍රධාන ශ්‍රේෂ්ඨ පාඨය. පුංචි ඡන්දයට අද තීරණාත්මක දවසක්. බුද්ධිමාල් රුබේ රුලියන් පළාත්පාලන ආයතන 6කට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් 6ක් අභියාචනාධිකරණයේ හමුවේ සලකා බැලේ. පළාත්පාලන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන ආඥාවක් නිකුත් කරන්න ඇයිල්ලමින් පළාත්පාලන ආයතන 6ක ඡන්දදායකයන් පිරිසක් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ හමුවේ සලකා බැලීමට නියමිතයි. මෙන්න කතාව. පළාත්පාලන ආයතන 6ක ඡන්දදායකයන් පිරිසක් විසින් ගොනු කරන ලද මෙම රිට් පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ හමුවේ සලකා බැලුණා. මේදීම පෙත්සමට මැදිහත් වීමට තමන්ට ද අවස්ථර ලබා දෙන්නේයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ලේකම්වරයා සහ නීතිඥවරියක විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් වලට අවසර දෙන්නේද යන්න පිළිබඳ අද දිනේදීම සලකා බැලීමට නියමිතව තිබෙනවාල්. පුංචි ඡන්දයට අද තීරණාත්මක දවසක්. පළාත්පාලන 6කට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් 6ක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලේ. පළාත්පාලන ආයතන 6ක කට්ටියක් තමයි මේකට එකතු වෙන්නේ. එතකොට මේකේ දාලා තියෙනවා ඒ පිළිබඳව මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ බලරහිත කරන ආඥාවක් නිකුත් කරන්නයි ඉල්ලා මහනුවර, ඇඹිලිපිටිය, කොළඹ, මාතර, හාලියල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් කියලා. අද පත්තර ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ කොටගන්නේ ඒ මේ පළාත්පාලන මැතිවරණය පිළිබඳව තීරණාත්මක කතන්දරයක් නිසා බලන්න ඔහොමම ලංකාදීපයේ ඊට ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ දෙන හැටි. පළාත්පාලන ගැසට්ටුවට නඩු අභියාචනාධිකරණයේදී සලකා බැලීම අද රංජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකරයි ලියන්. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටින්නේ ජනවාරි 31ට කලින් මැතිවරණය පැවැත්වෙන බවක්. මේ නඩුයෑම පිළිබඳව රිවිර ප්‍රධාන ශිෂ්‍ය පාඨය කරන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිගේ ඡායාරූපයක් පළ කරන ගමන් පැත්තකින්. ඒ ඡායාරූපයේ දෙසත් විශේෂයෙන්ම බලන්න. පුංචි ඡන්ද ගැසට්ටුවට නඩු නිලන්ත බක්මේවැව ලියන්නේ ඒ අතරේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පපුවට අත තියන් ඉන්න ඡායාරූපයක් ඔවුන් ප්‍රධාන ශිෂ්‍ය පාඨයට පළ කරන. අද දිවයිනත් එයමයි ප්‍රධාන ශිෂ්‍ය පාඨය කොට ගන්න. අපි වැඩිදුර වාර්තා ගැන කතා කරන්න පෙර ආතුව ඒකත් බල. ගැසට් නිවේදනය අවලංගු කර පුංචි ඡන්දයේ අත්තිටුවන් 6 දිනකින් උසාවියට පෙත්සමක් සරත් ධර්මසේනයි ලියන්නේ. දේශපාලන ධාරාවේ මේ පිළිබඳව කතාව ආවා. ප්‍රදේශ 6ක් නියෝජනය කරන 6 දිනක් යනවා මේ පෙත්සම් 6ක් අරගෙන. ඒ ප්‍රදේශ 6 මා නැවත මතක් කරන්නම්. මහනුවර, ඇඹිලිපිටිය, කොළඹ, මාතර, හාලියල කියන ප්‍රදේශ කියලා වාර්තා කරනවා පත්තරේ. ඒ අතරේදී ඒකාබද්ධයේ එකක් කියනවා, UNP තව එකක් කියනවා. එතකොට ඒ දෙකම ඇහුවම කවුද මේකට සම්බන්ධ වෙලා ඉන්නේ මේ පෙත්සම් 6ට ප්‍රශ්නාර්ථය මතුවෙනවා. බලන්න ඔවුන් දෙගොල්ලෝ කියන කතා දෙක. දැන් පෙත්සම ගොනු කිරීම සහ පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. අද වෙනකොට නැවත අපට තොරතුරු ලැබෙමින් පවතිනවා. මේ ගැසට් නිවේදනයට විරුද්ධව උසාවි යාමට රජයේ පැත්තෙම සූදානමක් තියෙනවා. එහෙම ගිහිල්ලා ඡන්දේ කල් දෙමින් උත්සාහයක් තියෙනවා කියලා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි එළමෙන ඕනෑම මොහොතක මැතිවරණ සූදානම් අපි ඉත ආසාවෙන් බලාගෙන ඉන්නවා. මැතිවරණයට මොහොන දෙන්න මේ ආණ්ඩුවත් එක මූණට මූණ මේ රටේ මිනිසුන් හැප්පෙන්න දෙන පළවෙනි අවස්ථාව අපි ප්‍රයෝජනට ගන්නවා. ඊයේ දිනේ ඒකාබද්ධ විපක්ෂය මේ මැතිවරණය කල් තැබීම සඳහා අධිකරණ මැදිහත් වීමක් ලබා ගැනීම සඳහා අධිකරණයට ගියා. සීමා නිර්ණය කටයුතු ප්‍රමාද වෙනකොට ඒ නීතිමය ශෝධන පිළිබඳ ඒ සාකච්ඡා ප්‍රමාද වෙනකොට මැතිවරණයක් දෙනු කියලා උඩ පැනලා කෑ ගැහුවා. හැබැයි මැතිවරණය දෙන්න ලෑස්ති වෙලා දින නියම කරගෙන කටයුතු කරනකොට ඒකාබද්ධ විපක්ෂයේ බියගුල්ල තමන්ගේ හෙංචයිය දාලා අධිකරණයට ගිහිල්ලා නඩු පවරනවා අත්හිටුවීමේ නියෝග ලබා ගන්න. දැන් ඡන්දෙට බය නැත්තම් බිම්මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය මෙච්චර ඕනේ නම් මොකද උසාවිය? ලැජ්ජයි. ලැජ්ජයි. දෙගොල්ලෝ කියන කතා දෙක ඔබ දැක්කාද? ඔබට ඇහුණාද? ප්‍රශ්නාර්ථය ඉතිරි කරමු
පුංචි ඡන්දයේ පිළිබඳව අපි අවධානය බලාගෙනෙමු. ඒ වගේම මේ අධිකරණ කටයුත්තේ තත්ත්වය ආද අපිට දහවල් වන විට දැනගන්න හැකි වෙයි. පුංචි ඡන්දය ගැන එහෙම කතාවක් යද්දී අද දිවයින පත්තරේ මෙන්න මෙහෙම වාර්තාවක් දාලා තියෙනවා. පාතාල පුත්‍රයෝ තුන්දෙනෙක් කොළඹින් පුංචි ඡන්දයට ලියන්නේ හේමන්ත රන්දුණු. පාතාල ලෝකයේ ප්‍රධානම පෙළේ නායකයන් තිදෙනෙක්ගේ දරුවෝ දෙදෙනෙක් සහ ඥාති පුත්‍රයෙක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ නගර සභාවෙන් තරඟ කිරීමට සූදානම්ව සිටිනවාලු. මෙම පාතාල පුතුන් තිදෙනා ප්‍රධානම පක්ෂයකින් කොළඹ නගර සභාවට තරඟ කිරීමට සූදානම්ව සිටින අතර ඔවුන්ගේ නම් පවා එම පක්ෂ නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවද වාර්තා වෙනවා. මෙම පාතාල පුතුන් මේ වන විට සිය ප්‍රචාර කටයුතු ආරම්භ කර ඇති බවක් සඳහන් වෙනවා. ඒ සඳහා රජයේ ප්‍රබලම දේශපාලඥයෙකු විසින් පූර්ණ සහාය ලබා දී ඇති බව වාර්තා වෙනවා කියලත් පත්තරේ දාලා තියෙන විදිහයි පෙන්නුම් කරන්නේ දිවයින පත්තරේ ප්‍රධාන පිටුව බැලුවාම. ඒ දිවයින පත්තරෙන් තබන සටහන. ඊළඟට අපි යමු තවත් කතාබහක් ආරම්භ කරන්නට. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරිය රැස් වෙන ආකාරය දක්නට ලැබුණා ඊයේ දවසේදී. දූෂණ වංචා දඬුවම් පමාවට එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි කනස්සල්ල. විමර්ශනවල ප්‍රගතිය සරන්න කමිටුවක් අංජුල මහේකලියන්. දූෂණ වංචා චෝදනා ඉක්මනින් විභාග කර වරදකරුවන්ට දඬුවම් දීම රජයේ මූලික අරමුණක් වුවද එම කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ දැඩි කනස්සල්ල පළ කළ පුවත අද ලංකාදීපයේ ලියනවා. දූෂණ වංචා දඬුවම් පමාවට එජාපයෙන් දැඩි කනස්සල්ල. ඊට පස්සේ ඔවුන් ගත්ත ක්‍රියාමාර්ගය ගැන අද පත්තරේ දාලා තියෙනවා. මෙන්න මවුබිම. දූෂණ වංචා සොයන මහාධිකරණ පිහිටුවීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරියේදී සම්මත වේ. ලියන්නේ උපතිස්ස පෙරේරා සමගින් ත්‍යාගාශ්‍රී මාලි. දූෂණ සහ වංචා නඩු විමර්ශන කිරීම සඳහා නව මහාධිකරණ තුනක් පිහිටුවා. ඒ සෑම මහාධිකරණයක් සඳහා විනිශ්චයකාරවරුන් තිදෙනෙකු පත් කළ යුතුයැයි ඊයේ දහවල් සිරිකොත්තේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් ඒකමතිකව සම්මත වුණා. දූෂණ වංචා සොයන මහාධිකරණ පිහිටුවීම එජාප කෘත්‍යාධිකාරියේදී සම්මත වෙයි. ඒකාද මව්බිම ප්‍රධාන ශිෂ්‍යපාට අතරට අරන් එද්දී එතරම් එහා පැත්ත දානවා මෙන්න මේ සටහන. බැඳුම් කර වංචාකරුවන්ට අලුත් ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු උපතිස්ස පෙරේරා ලියන. මහා බැංකු බැඳුම් කර කොමිසමේ වාර්තාව අනුව එම දූෂණ හා වංචාවලට අදාළව පුද්ගලයන්ට එරෙහිව නීතිපතිවරයාගේ නිර්දේශ මත අලුතින් පිහිටුවන ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු පැවරණු ඇතැයි ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. ඒ බැඳුම් කර වංචාව බැඳුම් කර වංචාකරුවන්ට අලුත් ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු කියලා ඉරාන් කිව්වා කියලා මව්විමාද ප්‍රධාන ශිෂ්‍යපාඨයකට අරගෙන එන දැන් වෙන කතාවකට අපි හැරෙන්න සූදානම් වෙන්නේ. ආවා කතාව. ආවාකෝ ආවා කල්ලිය යලිත් වැඩ පටන් අරන් ඉන්දිකා රාමනායක වන්නි රොමේෂ් එක්කයි වාර්තාව ගේන්නේ. දවස් දෙකදී කපා කොටා දොළොස් දෙනෙකුට තුවාල කරලලු. කඩු කිනිස රැගත් ආවා කල්ලියේ සාමාජිකයන් පිරිසක් පෙරේදා රාත්‍රියේ යාපනයේ ස්ථාන හතරකදී කපා කොටා අට දෙනෙකුට බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කිරීමක් කරනවා. ආවා ඕනාට වැඩිය ගිය ආවා මෙන්න නැවත ආවා කියලා තමයිද කියන්න වෙන්නේ. ආවා කල්ලි අලිත් වැඩ පටන් අරන් දවස් දෙකදී කපා කොටා දොළොස් දෙනෙකුට තුවාල කළා. මේම කොහොමද කරන්නේ? නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව තියෙනවා. ඒ අතරේ අද ආවා ගැන ලියනවා මව්බිම් පත්තරේ සටහනක්. ආවා දෙකඩවේ චාමර අමරසූරිය ඇතුළු පිරිසක් වාර්තා කරන්නේ. ඒකම ඒකට දාන සටහනත් අපි ඔහොමම බලමු. මෙහෙමයි ඒ සටහන වාර්තා කරන විදිය බලන්න පුළුවන්කම තියෙන්නේ. තැන තැන කැපිලි කෙටලි දැනට අට දෙනෙක් රෝහලේ කියලා වාර්තාව පළ කරනවා. යාපනය අර්ධද්වීපය තුළ යලිත්වරක් භීතියක් ඇති කරමින් නාදුරුණි අතුරුපැදි කල්ලියක් සැරිසරා තියුණු ආයුධවලින් ස්ථාන හතරකදී ඊයේ රාත්‍රියේ සිදු කළ පහරදීම් වලින් පුද්ගලයන් අට දිනක තුවාල ලබා යාපන ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහේ තත්ත්වය ගැනයි ඒ වාර්තාව. ඊට පස්සේ රිවිර පත්තරේ ප්‍රධාන පිටුවෙන් ජනාධිපතිතුමා කළ ප්‍රකාශයකට අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. හොඳ රටක් හදන්න කාන්තා නියෝජනය වැඩි කරන්න ඕනේ. සුජිත් කෝනාරයි වාර්තා කරන්නේ. රිවිර පත්තරේ තියෙන විස්තරේ අපි ඔබට උපුටාගන්නේ මෙන්න මේ විදිහටයි. වාර්තාව කියවමුට එකක්.
හොඳ රටක් නිර්මාණය කිරීමටත් ආදර කරුණාව පෙරි ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් සමාජයක් ගොඩනැගීමටත් දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනීය ඉහළ නැංවීම අනිවාර්ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කිරීමක් කරනවා. ළමයින් පිළිබඳව ජනාධිපතිතුමා අදහස් පළ කරනුයේ දක්නට ලැබුණ අවස්ථා කීපයක් අපි මේ වැඩිදුර වාර්තාවෙන් බලමු. महानूर पुष्पदान बालिका विद्यालय हेत्ते पासुन वार्षिक त्याग प्रधान उत्सव अदपेवत्तुने जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन මේ පාසල් දරුවාගේ වයස සෙවිදින සාගත් අවුරුදු 10 පත්‍රයේ තියෙනවා පන්තිමාර ගුරුතුමිය ටෙලිෆෝන් හොරා කියලා කිව්වා. ඒකෙන් ලැජ්ජාවටපත් වුණා. ඒ වගේම පාසලේ අලින් ළමයි මේ ළමයාට ටෙලිෆෝන් හොරා කියන්න පටන් ගත්තා. ඊට පස්සේ පාසල් යන්න බැහැ කියලා කිව්වා. අවසානයේ මේ දරුවා බෙල්ල වැල දාගෙන මේ ගියා අවුරුදු 10ක. සැබෑ ලෙසම ඇය කලේ හොරකමක්. ඒ දරුවාට මේ ගැන ආසහිත දෙන්නට ඇති අරගෙන යන්න ඇති. මේ ඇතිවන සිද්ධීන් වලදී ඒවා निराකරණය කරගන්න සමාජය තුලින් දෙන විසඳුම් සහ වැඩපිළිවෙළවල දුර්වලතාවයන් රාශියක් තිබෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් මේනි සිදුවීම් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. ජීවිතේ තියෙන්නේ මේක ඇතුලේ කියලා සිතන සමහර දරුවෝ gedara සමහර වෙලාවට අම්මට තාත්තට වඩා ආදරේ ජංගම දුරකථනයට. ඒක තමයි ඇත්ත తත්වය. ලංකාවේ නෙවෙයි පිට රටක පොදු ප්‍රවාහන සේවයේ බස් එකක දරුවෝ හැමතැන බස් එකේ මහා හයියෙන් කෑ ගහ අඬන දුවන්න පටන් ගත්තා. දරුවන්ගේ තාත්තා ආසනේ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන හිටියා. දරුවෝ කෑ ගහනවා මහා හයියෙන්. බස් එකේ අනික මගීන්ට ලොකු කරදරයක්. තාත්තා ළඟම හිටපු මගියා හයියෙන් කෑ ගහලා කිව්වා, "ඇයි ඔබ ඇස් දෙක පියාගෙන ඉන්නේ? ඔබේ දරුවෝ මේ දඟලන විදිය මුළු බස් එකටම කරදරයක් නේද?" කියලා කිව්වා. ඒ වෙලාවේ දරුවන්ගේ තාත්තා හිමින් ඇස් දෙක ඇරියා. ළඟ ඉන්න මගියාට කිව්වා, "විනාඩි කීපයකට කලින් මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. මම ගෙදර යන්නේ දරුවොත් එක්ක මල ගෙදර වැඩ කටයුතු සංවිධානය කරන්නයි කියලා. අපි බොහෝ වෙලාවට තීන්දුව తీරන ගන්නේ మతు පිටින් පෙනෙන දේවල් දෙස බලලා. බොහෝ තීන්දුව తీරන පුජ්‍යලයින් පිළිබඳව ගන්නේ మతు පිටින් පෙනෙන සහ දකින දේවල් දිහා බලලා. ඒ නිසා ඕනෑම දෙයක් පිළිබඳව ඇතිවෙනා වූ ප්‍රශ්නයකදී අපි දකින දේ පෙනෙන දේ වගේම වඩාත් එහි අභ්‍යන්තරයේ සොයා බැලීම ඉතා වැදගත් වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා අස්කිරිගෙඩිගේ රාජමහා විහාරයේ වෙත පැමිණ අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේනරුවේ උපාලි අනුනාහිමියන් බැහැදුටුවා. මෙතර ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහනගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අද මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වුණා. ඒ මැති සභේ විවිධ උණුසුම් තත්ත්වයන් වරින් වර ඇති වුණා. වරක ඇමති සුසිල් ප්‍රේම්ජාන්ත් කතා කළා උණුසුම් විදියට. ඒ උණුසුමට UNP පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් එක්වනු දක්නට ලැබුණා. උණුසුම තවත් වැඩි වෙනවා. බලන් ගියාම යහපාලන ආණ්ඩුව කරවන දෙපැත්තේ දෙන්නෙක්ගේ තමයි මේ උණුසුම් තත්ත්වයත් ඇති උනේ. අද ලංකාදීපේ දානවා ආණ්ඩුවේ ඉඳන් මට මඩ ගහන අයගේ පැටිකිරිය මා දන්නවා. ඔවුන්ට ගහන්නේ මඩින්නව ගොඩින්. සුසිල් ප්‍රේම්ජාන්ත් කියන්නේ ආරියත්න රණබාහු සුජිත් හේවාජුලිගේ කයිලියක්. යාපාල නාණ්ඩු ඇතුළේ සිට තමාට මඩ ප්‍රහාර එල්ල කරන නිසා ඒවා මෙහෙවන අයගේ පැටිකිරිය තමා හොඳින් දන්නේ යයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජාන් පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කිරීමක් කරනවා. ඒ අයට එරෙහිව තමා කටයුතු කරන්නේ නම් එසේ කරන්නේ මඩින්නව ගොඩින් යයි කී අමාත්‍යරයා ඊට අවශ්‍ය තොරතුරු ඇතුළත් සියලු ලිපිලේඛන තමා සතු ඇතැයිද කියනවා. මඩින් නෙවෙයි ගොඩින් ගහන්නේ කියලා ඊයේ කියනවා සුසිල් ප්‍රේම්ජාන්. එතකොට මේ උණුසුමයේදී තුෂාර ඉන්දිනුලුත් කතා කරනවා. ඔහුගේ සටහන අද ලංකාදීප පත්‍රයේ දානවා. මේ ආණ්ඩුවේ ඇමතුරුන් වරදක් වන විට අස් වෙනවා විනා ලේකම් බිල්ලට දෙන්නේ. තුෂාර ඉන්දිනුල් මැති සභේදී කියන්නේ ආරිරත්න රණබාහු සුජිත් හේවාජුලිගේ එක්කයි ලියන්. පස්ගිය රජයේ මෙන් යම් වරදක් සිදු වෙට ලේකම්වරයා බිල්ලටදී ඇමතිවරයා සුරක්ෂිත වීම මේ ආණ්ඩුව තුලින් දැකිය නොහැකි සුවිශේෂී කරුණක් යයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. මම සුසිල් ප්‍රේම්ජාන්ත් ඇමතුමා විවේචනය කළේ එතුමා මේ ආණ්ඩුවේ වැදගත් ඇමති කෙනෙක් ලෙස සිටමින් විටින් විට ආණ්ඩුවේ ක්‍රියාදාමයන් විවේචනය කිරීම නිසායි. මේක බරපතල වරදක්. පස්පෙළ මන්ත්‍රීවරයෙක් ලෙස මම ඒක දැක්කා. මම කියන දේවල් වලට සුසිල් ප්‍රේම්ජාන්ත් මහත්තයාට හිත රිදෙනවා නම් තුමගේ ක්‍රියාවලට අපේ හිතත් රිදෙනවා. තුෂාර ඉඳුනිල් මැති සභේදී කිව්වා කියලා පත්තරේ දානවා. ඒ අතරේ අර
තෙල් කතන්දරේ තෙල් පමාව පෙට්‍රල් නොමැතිවීම ඒක වාර්තාව දුන්නානේ. ඒ ගැන ඊයේ සවිස්තර වාර්තා පත්තරේ විස්තරෙන් ඔබට කිව්වානේ. කැබිනට් තීන්දුව తీරන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දයාසිරී කියනවා අර්ජුන කිව්වයි කියන කතාවක්. බාල තෙල් නැව ගන්න කිසිවෙක් බලපෑම් කළේ නැහැ. අර්ජුන පැවසූ බව දයාසිරී කියයි. දිල්රුක්ෂ ගේරු ලියන්. ප්‍රමිතියෙන් තොරව ආපසු හරවා යවූ පෙට්‍රල් නෞකාව ලංකාවට ගන්නයි කිසිදු පුද්ගලයෙක් තමන්ට බලපෑම් නොකළේ යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පෙරේදා පැවති කැබිනට් හමුවේදී පැවසූ බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කිරීමක් කරනවා. ඊයේ පත්තරවල තිබුණා විස්තරය ගැන ඇහුවා ඊයේ මාධ්‍යවේදීන් මාධ්‍ය හමුවේදී ඒදී තමයි අමාත්‍ය දයාසිරි එහෙම උත්තරයක් දුන්නේ. විදුලි මෝටර් රථ පිළිබඳ වැඩි අවධානයෙන් හිටපු ඔබට සුභ ආරංචියක් ලැබුණා අයවැයේදී ඒ ගාන අඩු කිරීමක් ගැන. හැබැයි ඒක අලුතෙන්ම අලුත්ම විදියට ගන්න මෝටර් රථවලට පමණක් කියන කාරණාව පැන නැගිලා ප්‍රශ්නාර්ථයක් මත උණා. දැන් ඔන්න ඊයේ කතාවක් එළියට ආවා. වසරක් භාවිත කළ විදුලි මෝටර් රථ සඳහා බදු සහනය සිදත් මෙන්ඩිස් මව්බිමට ලියන. නවතම විදුලි මෝටර රථ සඳහා පමණක් ලබා දීමට මෙවර අයවැයෙන් යෝජනා කරන බදු සහනය වසරක් දක්වා භාවිත කළ විදුලි මෝටර රථ සඳහාද ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. වසරක් දක්වා ඒක අරගෙන ගියා. ඒ කතාවේ අයවැය කතා කීපයක් දැන් TNA මොකද කරන්නේ? අයවැයට ඊයේද පෙරේදා තිබුණා TNA සහාය කොට උඩ කියලා. TNA කේ ඉන්නවා 14ක්ද කොහෙද? හැබැයි අද කියන්නේ 6 දෙනෙක් ගැන. අයවැය දෙවෙනි වර කෙවීමේ ඡන්ද විමසීම අද TNA මන්ත්‍රීවරුන් 6 දෙනෙක් අයවැයට එරෙහි වෙති. ප්‍රශ්නාර්ථයක් ලියන්නේ චාමර සම්පත්. ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් අද පැවැත්වෙන අයවැය දෙවැනි වර ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අයවැයට එරෙහිව ඡන්ද ප්‍රකාශ කිරීමේ තීරණයක් ගෙන ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ගය සඳහන් කරනවා. 6 දෙනෙක් නම් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා කියලායි කියන්නේ. හැබැයි 14ක්ද කොහෙද ඔක්කොම ඉන්නවා. 14න් 6ක් අයවැයට එරෙහිවීමක් ගැන සටහන. ඒ අතරේ මහින්ද සමරසිංහ අමාත්‍යරයා ඊයේ යමක් කියනවා. අපිත් ආණ්ඩුවේ ඉන්නවා, යෝජනා ගෙනෙද්දී ඒක මතක තියාගන්න. ඇමති මහින්දගෙන් මංගලට සිහි කැඳවීම. අද රිවිර දාන්නේ එමයයි. මේක ඒකාබද්ධ රජයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ ආණ්ඩුවේ කොටස්කරුවෙක්. අපිත් මේ ආණ්ඩුවේ ඉන්නවා. මෙවැනි යෝජනා ගෙනෙනවා නම් විශේෂභාර ඇමතිවරයා හැටියට මා දැනුවත් කළ යුතුයි. නමුත් කනගාටුවට කරුණ නම් එසේ කළේ නැති එකයි කියලා මහින්ද සමරසිංහ සඳහන් කරනවා. මහින්ද සමරසිංහ එහෙම කරද්දී හිටපු ජනපති මහින්දත් අයවැය පිළිබඳව කතා කරනු දක්නට ලැබුණා. අපි එතනට යන්න පෙර ආතුව අද චාරූප සටහනක් තියෙනවා දෙදෙනෙක්ගේ හමුවක් එක්තරා තැනකදී. අපි ඒ සඳහා ඔන්න අවධානය යොමු කරන්න. මේ තියෙන්නේ කවුද? හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විජේදාස රාජපක්ෂ සමගින්. විජේ අර හම්බන්තොට වරාය පවර ගැනිල්ල ප්‍රශ්නාර්ථයක්. මේ පත්තරේ දාන සටහනක් හොඳේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මුණ ගැහුණා. මේ හමුවීම සිදු වුණේ චීන ශ්‍රී ලංකා සූපවේදී සංගමයේ ආරම්භයේ සනිටුහන් කරමින් පැවති උත්සවයේදී. මේදී විජේදාස මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා සමග කතාවට වැටී සිටිනු දැක්ගත හැකි වුණා. විජේ මේවට ආවට කමක් නෑ, අර හම්බන්තොට වරාය ආපහු පවර ගන්න වැඩේ අමතක කරන්න එපා. හිටපු ජනාධිපතිවරයා විජේදාස මන්ත්‍රීවරයාට කිව්වද දන්නේ නෑ. හම්බන්තොට වරාය චීනියට බදුදීම ගැන දැඩි විරෝධයක් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පළ කරනවා කියලාත් දාලා තියෙනවා. කිව්වද දන්නේ නැහැ කියලා හිතලා මේ සටහනක් දාලා තියෙන්නේ. අයවැය පිළිබඳව සහ අදහස් දැක්වූ ආකාරය හිටපු ජනාධිපතිතුමන් දැන්. අද අයවැය අපි කතා කරනවා බියර් ගැන. හැබැයි බියර් ගැන කතා කරනකොට අපිට අමතක වෙනවා අනිත් සියල්ල. ඉතින් මේ බියර් කියන එක ඉදිරිපත් කරේ හරියට ව්‍යවස්ථා වෙනස් කිරීමේදී බුද්ධාගමට තියෙන ප්‍රධාන ස්ථානය නැති කරන අය කියන වචනයක්, ඒකීය කියන වචනයක් පිළිබඳව වගන්තිය ඉස්සරහට දාලා අපි ඔක්කොම එතන හිර කරලා රට බෙදීමේ වැඩපිළිවෙල ලස්සනට ක්‍රියාත්මක කරන්නට ඔවුන් සමත්. සමහර දේවල් කරලා තියෙන්නේ හුඟා දුරදිගේ ඉඳලා. 120ක මුදලක් රුපියල් 1000කට. උන් සුළු ගානක්.
බැංකුවක දහස් ගණනින් නෙවෙයි ගනුදෙනු කරන්නේ කෝටි ගාණක්. ඒ කෝටි ගාණක් බැංකුවකින් ගන්නකොට සල්ලි ලංකා බැංකුව මහජන බැංකුව වගේ ලාංකික බැංකු කඩා හැලෙනවාම ඔවුන් කියනවා වැඩක් නැහැ මේවා තියාගෙන මේවා අලාභයි. ඒ නිසා අපි මේවා පුද්ගලිකකරණය කරන්න විදේශිකයන්ට මේවා විකුණනවා. හැම වගන්තියක් ඇතුළෙම තවත් විශාල අර්ථයක් හංගලා තියෙනවා. ඔබ අටවෙනිදා මොන තීන්දුව ගත්තා? මේ අවස්ථාවේදී ඔබ ගත යුතුව තියෙන්නේ එකයි, මේ රජය මේ ආකාරයෙන් කටයුතු කිරීම වැරදිය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ගන්න කියන පණිවුඩය දෙන්න පුළුවන්කම තියෙන්නේ මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කියන එක විතරක් මම මතක් කරමින් ඔබට තෙරුවන් සරණ පතමි. හිටපු ජනපත්තුමන් අයවැය පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරපු ආකාරය, ඒ වගේම අග්‍රාමාත්‍වරයා අයවැය පිළිබඳව කතා කරනු දක්නට ලැබුණා. අපි එතනට යන්න කලින් අර සටහනකින් හම්බන්තොට වරාය ගැන කියවුණු නිසා මේ සටහන බලලෙමු. හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනයකට අනුමැතිය අමිත් මදුරංගලිය. රාජ්‍ය හා පෞද්ගලික අවුල්කාරීත්වයක් මගින් හම්බන්තොට වරාය දියුණු කිරීමට අදාළව අත්සන් කළ ගිවිසුම සංශෝධනය කිරීමට, ඒ සඳහා අතිරේක ගිවිසුමක් අත්සන් කිරීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබුණු බව රජයේ කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළා. ඒ හම්බන්තොට කාරණාව මෙන්න අග්‍රාමාත්‍වරයා අයවැය පිළිබඳ පළ කළ අදහස් බලන්න මව්බිම් පත්තරේ. පසුගිය අවුරුදු 10 පාලම් පාරවල් හැදුවත් රැකියා බිහි වුණේ නැහැ. ඇමති මංගල ඉදිරිපත් කළේ රැකියා බිහි කරන අයවැයක්. ලෝක වෙළඳපොලේ අපනයන ව්‍යාපාර ආරම්භීමට කරුණු 4ක් අවශ්‍යයි අග්‍රාමාත්‍වරයා සඳහන් කිරීමක් කරනවා. ඉන්ටෙක් සවුත් ඒෂියා 2017 වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් මෙන අග්‍රාමාත්‍වරයා අයවැය සම්බන්ධයෙන් පළ කළ අදහස්. මංගල සමරීර ඇමතිතුමා ඉදිරිපත් කරපු අයවැය රැකියා බිහි කරන අයවැය. ඊ අවුරුදු 10 අපි අපනයන කර්මාන්ත දිහා බැලුවේ නැහැ. අපනයන කර්මාන්ත වලින් තමයි අපි රැකියා බිහි කරේ. දැනට ආයෝජකයන් දිරිගැන්වීමට අලුත් දේශීය ආදායම් පනතින් අපි සහන දීලා තියෙනවා. තමන්ගේ ආයෝජන වාගේ 200% සහනයක් අපි ලබලා දී තියෙනවා. මේක අවුරුදු 2 තියෙන්නේ සහනේ. දෙවනුව තමයි අපේ ආයෝජකයන්ටත් ලෝක වෙළඳපොළට යන්න ඒ සඳහා වෙනම සංවර්ධන බැංකුව ඇති කළා. ඒ වැඩ කටයුතු කරන ගමන් විශේෂයෙන් අපිට තියෙන්නේ මේ වෙළඳ ගිවිසුම් එක්ක විශාල වෙළඳ පොලක් ලබලා දෙන්න. හතරවෙනි එක තියෙන්නේ ඒවට ඌමනා පුහුණු ශ්‍රමය ලබලා දෙන්න. මේ බදු සහන දාලා තියෙන්නේ අපි ආණ්ඩුවක් හැටියට මේ පියවර සියල්ලම ගන්න මේ රට අලුත් ව්‍යාපාර ගේන්න, තියෙන ව්‍යාපාර දියුණු කරලා මේ තරුණ තරුණියන්ට හොඳ රැකියා ලබා දෙන්න කියලා මං කියන්න කැමතියි. තවත් සටහන් කීපයකට අපි අවධානය යොමු කරමු. අක්කර 450,000 වී වගාව ඇරඹිය නොහැකි ඉන්දිකේ ඒවා විතරන ප්‍රශ්නාර්ථයක් එක්කයි ලියන්නේ. සටහන ඔබට දැන් බලන්න පුළුවන්. පවතින වියලි කාලගුණ තත්ත්වය නිසා මාස් කන්නයට අදාළව වී වගා කළ යුතු අක්කර 750,000 ප්‍රමාණයෙන් අක්කර 450,000 අධික ප්‍රමාණයක් වගාවන් ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා කියලයි කියන්නේ. අවතින වියලි කාලගුණ තත්ත්වයත් සමගින් මතුවුණු කාරණාවක් පත්තරේ අරගෙන එන්නේ ඒ. ඒ අතරේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා සංසන්දනයක් කරමින්. මේ තියෙන්නේ අදාළ සටහන. නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තුවට වසරකට මිලියන 3000යි. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ඒ අතරේ ඔවුන් සංසන්දනය කරනවා රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 3ක් ඉදිකිරීමට මිලියන 1250යි කියලා. වෙනස ගණන් හිලව් සහිතව අත්දා බලන්න ඔබට පුළුවන්කම තිබෙනවා. ඔන්න ගාන දැන් බලා ගන්න. ඒ ගාන ගැන රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දාපු හැටි. ඒ අතරේ වසන්ත සමරසිංහ ඔහු සඳහන් කිරීමක් කරනවා වැඩ කරන කාලය පිළිබඳව. වැඩ කරන කාලයේ වෙනසක් ගැන කතාවක් ඉඟියක් යනකොට ඔහු ඒකට මෙන්න මෙහෙම මුල පුරලා තිනවා. ඊයේ අවධාරණය කිරීමක් කළා තියෙන මාධ්‍ය හමුවකට එක්වමින් වැඩ කරන කාලය වෙනස් කළොත් මෛත්‍රී රනිල් මංගල හවුල ගෙදර යවනවා. වසන්ත සමරසිංහ කියන්නේ සිරිමන්ත රත්නසේකරයි ලියන්. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සහ වැඩ කරන කාලය වෙනස් කිරීමට රජය කටයුතු කළොත් ආණ්ඩුවේ හවුල් ආණ්ඩුව ගෙදර යවීමට කටයුතු කරන බව අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ අවධාරණය කිරීමක් කරනවා. වැඩ කරන කාලය ගැන වසන්ත සමරසිංහ කියූ කතාව පත්තරේ දාපු හැටි තමයි ඒ අපි දැක්කේ. ඒ අතරේ සෙවනගල
ඇමති විජිත් විජයමුණිත් සෙවණ ගැල ගැන කතා කරනවා. අපි දැක්කා ඊට කලින් ඇමති මහින්ද අමරවීරත් කතා කරලා තිබුණා. ගමගේට සෙවණගල දෙන්න තීරණයක් නැහැ. ඇමති විජිත් විජයමුණි කියන්නේ ආරිරත්න අනබාහු සුජිත් හේවාජුලිගේ සමගින් ලියන. ඌන උපයෝගිතා පනත අහෝසි කරනවත් සෙවණගල සීනි සමාගම නැවත දයාගමගේගේ සමාගමට පැවරීමට රජය තීරණය කර නැතැයි වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඊයේ පාර්ලිමේන්තුවේදී කියනවා. දැන් අපි තවත් සටහනකට යනවා ලංකාදීපයේම. රාජ් පොලිස් නිලධාරීහු තවත් දෙදෙනෙක් අද බැඳුම් කර කොමිසම හමුවට. මනෝප්‍රිය ගුණසේකර ලියන්නේ රංජන් කටුගම්පල සමගින්. බණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ රාජ් පොලිස් නිලධාරීන් තවත් දෙදෙනෙක්ගෙන් අද දින සාක්ෂි ලබා ගැනීමට කොමිසම තීරණය කර ඇති බව එහි ලේකම් සුමතිපාල උඩුගම සූරිය මහතා සඳහන් කිරීමක් කළා. අපි විරාමයකට යන්න සූදානම්. තවත් වාර්තා ගණනාවක් තියෙනවා. රැඳි සිටින්න විරාමයෙන් අන්තරව බලාපොරොත්තු වන්න. ඊළඟ සටහන් ටිකටයි අවධානය යොමු කරන්න දැන් සූදානම් වන්නේ. පාසල් වල ළමයින් අතරේ ඇතැම් වෙලාවට අඩදබර සිද්ධ වෙනවා. විදුහල්පතිට ගුරුවරුන්ට මැදිහත් වෙලා ඒවා බේරන්න වෙනවා. ඒ අතරේ ඉඳහිට එනවා පාසල්වල ගුරුවරුන් අතර යම් ගැටලුකාරී තත්ත්වයන්. එහෙම ආපු එකක් අද පත්තරේට ඇවිල්ලා තේනවා පුටා ගන්නේ දිවයිනින්. පාසල් කාලයේ සර්ට සිකුරා ගහලා චමින්ද සිල්වලියන්. නවගත්තේ ගම පොලිස් වසමේ ජනප්‍රිය පාසලක පාසල් කාලය තුළ ගුරුවරියක සිප වැළඳගත් බව කියන එම පාසලේම ගුරුවරයෙකු පෙරේදා නවගත්තේ ගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඊයේ ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත මුදාහැර තිබෙනවා. අවිවාහක ගුරුවරිය පාසල් වේලාව තුළ ගුරු විවේකාගාරයේ රැඳී සිටියේදී විවාහකයෙකු වන ගුරුවරයා එම ස්ථානයට පැමිණ ගුරුවරිය සිප වැළඳගෙන අතවර කිරීමට උත්සාහ කළ බවට ගුරුවරිය කළ පැමිණිල්ලක් මත ගුරුවරයා අත්අඩංගුවට ගත් බව නවගත්තේ ගම පොලිසියේ උසස් නිලධාරියෙක් දිවයිනට සඳහන් කරලා තියෙනවා. ඒකයි සිද්ධිය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නවගත්තේ ගම කලාප කාර්යාලය ගුරුවරයා සහ ගුරුවරිය පාසල් දෙකකට මාරු කිරීමටද පියවරගෙන තිබෙනවා. ඒක හොඳයි. දෙන්න දැන් දෙකකට දාලා පරීක්ෂණ කටයුතු දැන් කරගෙන යනවා කියලයි සඳහන් කිරීමක් කරන්නේ. මේ අතරේ බුදුරුව සහිත පච්චයක් අතේ කොටාගෙන පැමිණි කාන්තාවක් ඔබට මතකයි නේද? ඇය පිටුහල් කිරීමක් ගැන පොත වාර්තා කළා මතකයි නේද? ඇය නඩු කියු කාරණාවක් එක්ක ලබා දුන්නු නියෝගයක් තීන්දුවක් අද පත්තර වාර්තා කළා තියෙනවා. බුදුරුව සහිත පච්චයට රටින් නැරපූ බ්‍රිතාන්‍ය කතට ලක්ෂ පහක වන්දියක් ඇල්ලුවාට පොලිසියේ දෙදෙනෙකුගෙන් ලක්ෂයක් මනෝප්‍රිය ගුණසේකර රංජන් කටුගම්පොල එක්කයි වාර්තාව ගේන. බුදුරුව සහිත පච්චයක් සිය දකුණු අතේ කොටාගෙන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක අත්අඩංගුවටගෙන පිටුවහල් කිරීමේ නැගී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමට ඊයේ නියම කිරීමක් කළා. ඒක වැඩිදුර විස්තරය ඔබට කියනවා නම් එතකොට ඇයට ලක්ෂ පහක වන්දියක් ගෙවන්න තීන්දුව කළා තියෙනවා. එතන ලක්ෂ පහයි සිය පෞද්ගලික මුදලින් පෙත්සම් කාර්යයට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙස ඇය අත්අඩංගුවට ගත් කටුනායක පොලිසිය වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාට සහ සැරෙන්වරයාට නියම කළා තියෙනවා. 50,000 ගාන බැගින් දෙකක්. එතකොට එතන ලක්ෂයයි ලක්ෂ 6යි. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට රුපියල් ලක්ෂ 2ක නඩු ගාස්තුවක් ගෙවීමට රජයට නියම කිරීමක් කර තිබෙනවා. එතන 2යි ලක්ෂ 8ක කතාවක් අද වාර්තා කළා තියෙනවා. ඊළඟට අපි තවත් සටහනක් ගන්නවා දිවයින පත්තරෙන්. මේක අහන්නකෝ. පුතුගේ දඩමුදල ගෙවා උසාවියේ ඇද වැටුණු පියා රෝහලේදී මියයයි. සමන්ති වීරසේකර ලියන්නේ මහනුවර පළාත් බද මහාධිකරණයේදී ඊයේ විභාග වූ නඩුවකට අදාළව එහි විත්තිකරුව සිටි සිය පුතුගේ දඩමුදල ගෙවා අවසන් වූ පියෙකු එම ස්ථානයේ ඇද වැටීමෙන් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබීමේ පුවත මේ දිවයින වාර්තා කළා තියෙන්නේ. තවත් සටහන් කීපයකට යමු. විදුලි වාහන මේ දවස්වල ගොඩක් කතා වෙනවා. එතකොට විදුලි මෝටර රථ ගෙන්වීමේදී ගාන අඩු කරාට ඒක නොලැබීමක් ගැන කතාවක් ගියා. පස්සේ ඊයේ ඒක අවුරුද්දක් දක්වා පාවිච්චි කරපු සීමාව අරගෙන යාමත් එක්ක ඒ වාසිය ලැබෙන්න පටන් ගන්නෝ. මේ අතරේ ආද ලංකාදීපයේ මේ සාරා කන්දෙගොඩගේ වාර්තාවක් විදියට සටහනක් විදියට අරගෙන එනවා මෙය.
විදුලි වාහන රටට වාසියක්. ඒත් විදුලිය නිපදවීම කෙසේද? ප්‍රශ්නාර්ථයක් සහිතව විග්‍රහයක් කරන අයුරුයි අපිට බලන්න පුළුවන්කම ලැබේ. දැන් අපි අවධානයට පාත්‍ර කරන්නේ ඉතාම දුකේතන ඛේදවාචකයක්. දරුවන්ගේ හොඳම ආරක්ෂකයින් කවුද? මවයි පියයි ඇර අන් කවරුන්ද? අපේ රටේ අතිමහත් බහුතර දෙමාපියන් දරුවන්ට නිසිලෙස රිසිලෙස අවශ්‍ය පරිදි ආරක්ෂාව සපයනවා. ඒක තර්කයක් නෑ. හැබැයි ඇතැම් වෙලාවට මතුවෙන සමහර කාරණා මොන තරම්නම් ඛේදවාචකයක්ද කියලා හිතෙනවා. තමන්ගේ දරුවා සෙල්ලම් කරන්න යෑම වළක්වා ගන්නට අම්මෙකුයි තාත්තෙකුයි දුන්න අමානුෂික අකාරුණික දඬුවමක් පිළිබඳ වාර්තා වෙනවා. හැන්ද රත් කළා දරුවාගේ අත්පා පුච්චනවා. මෙහෙම කරන්න පුළුවන්ද? මේක අපිට අදහන්න පුළුවන්ද? අම්මා මගේ අත් අල්ලා ගත්තා, තාත්තා තෙල් හැන්ද රත් කර පිච්චුවා. මෙන්න මිනුවන්ගොඩ දරුවෙක් පොලිසියට කියනවා පියා අත්තඩංගුවට. මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයේ නිවසකදී තම දස හැවිරිදි පුතුගේ අත්පා ගිනියම් තෙල් හැන්දකින් පුළුස්සා බෙහෙත් නොකර දරුවා සඟවාගෙන සිටි පියෙකු මිනුවන්ගොඩ පොලිසිය මගින් පෙරේද අත්තඩංගුවට ගෙන තිබෙනවා. නිකන් යෝජනාවකට කියන්න පළමුම මානසික තත්ත්වයන් පරීක්ෂා කළොත් හොඳ නැද්ද? නිකන් අහන්නේ. මේ පුච්චනවා සෙල්ලම් කරන්න යන්න හදපු දරුවාව ඒක වළක්වා ගන්නට අත්පා පුළුස්සනවා, තුවාල වෙනවා, තුවාල වලට බෙහෙත් නොදමා රඟදවාගෙන සිටිනවා. මොන තරම්නම් අකාරුණික කතාවක්ද අපේ රටෙන් වාර්තා වුණේ මේ වැඩිදුර වාර්තාව. මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයේ දස හැවිරිදී මහමුදු සදුරුදීන් මෙම සිටියට මුහුණ දී තිබෙනවා. සෙල්ලම් කිරීමට යාම නිසා ඊට උරණ වූ මව්පියන් සදුරුදීන්ගේ අත්පා යකඩ හැන්දකින් පුළුස්සා ඇතින් මෙලෙසින් දින දෙකකට පෙර මෙම සිද්ධිය සිදුව ඇති අතර ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට තොරතුරක් ලැබෙන්නේ අදයි. යනුව මිනුවන්ගොඩ පොලිසිය සදුරුදීන් පොලිසිය බාහිරට ගෙන තිබෙනවා. හැන්දකින් ගෑස් ලිපේ තියලා. නෝ හැන්ද මොකක්ද? අර ටියාට ගහට මයි කකුල් දෙකේ ඇදගෙන තිබුණා. නෑ අම්මා මොකද කරේ ඒලා? අම්මා මේක මං ගොඩට යද්දි අදකින් අල්ලගත්තා. තාත්තා තාත්තා ගෑස් ලිපේ අර හැන්ද අරගෙන කකුල් දෙකේ ඇදගෙන තිබ්බා. පුතා එතකොට මොකද කෑ ගැහුවද? දරුවාට මෙතරම් තුවාල සිදුව තිබුණත් ඔහුට ප්‍රතිකාරයක් කිරීමට තරම් මේ මව සහ පියා මානුෂික වී නැහැ. පොලිස් භාරයටගත් දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර බෙඩිතුර පරීක්ෂණ සඳහා ඔහු මීගමුව මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. සැකකාර මව සහ පියා මිනුවන්ගොඩ පොලිසිය අද පසොරවී අත්අඩංගුවට ගත්තා. ඒ ඔබට ඇදහිය හැකිද? නේ තිලනාට්‍යයක හෙමත් නැත්තන් නවකතාවක මෙවැන්නක් තිබුණා නම් අභව්‍ය සිද්ධියක් යැයි බොහෝ දෙනෙට හිතන්න තිබුණා. හැබැයි බලන්න මෙවැනි දේත් සිදුවෙනවා. අවට වටපිටාව පිළිබඳව නිසි අවධානයෙන් සිටීමේ වැදගත්කම වරින් වර අප මතක් කරන්නේ ඒ නිසයි. අනුන්ගේ වැරදි හොයන්නවත් පොදු හොයන්නවත් නෙවෙයි. හැබැයි මේ දරුවන් පිළිබඳව අවධානය ඉතා අවශ්‍යයි. මේ පේනවන්. ඊළඟ සටහනට අපි ලංකාදීපයට යනවා. කෝටිපති ජලහොරා බේරා ගන්න දේශපාලකයෝ දෙදෙනෙක් වලි කතේ. වාර්තා කරන්නේ ජයන්ත සමරකෝන්. වැල්ලවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවකට වසර 30ක් තිස්සේ හොරෙන් ජලය ලබාගත් බව කියන සිද්ධියක් මත එහි කෝටිපති හිමිකරු අත්අඩංගුවට ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩලය සඳහන් කරනවා. මේ දඩ මුදල රුපියල් ලක්ෂ 30ක් පමණ වනු ඇතැයිද එම වැටලී මංශයේ සඳහන් කරනවා. කියන්නේ මේ කෝටිපති ජලහොරා බේරා ගන්න දේශපාලකයෝ දෙදෙනෙක් වලි කති කියලයි. විදේශාර්ථ අතරට යන්න සූදානම් වෙන්නේ ඔබ දන්නවා විදේශාර්ථ අතරින් වඩා අවධානයට පාත්‍ර වුණු වාර්තාව. සිම්බාබ්වේ බල අරගලයක්. රොබර්ට් මුගාබේ නිවාස අඩස්සී. මෙන්න රොබර්ට්ගේ චාරූපයක් සමගින් පත්තරේ වාර්තාවයි. ඔබ දකින්නේ තවත් වාර්තා කීපයක් තියෙනවා. ඒ සිම්බාබ්වේ තත්ත්වය. එයාතරේ අද ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් ටෙස්ට් තරගාවලිය ආරම්භ කරන්න ප්‍රබල ඉන්දියාවත් එක්ක අංක එකේ ඉන්නේ ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ. කොහොමද තත්ත්වය අපි බලමු ක්‍රීඩා පිටුවකින්. මෙන්න අද මවබිම ක්‍රීඩා පිටුව ලංකාව පාකිස්තානයට කළදී ඉන්දියාවේදීත් කරන්න හැකිද? ටෙස්ට් සටනේ ආරම්භය අදයි. දෙපළේ නායකයන් දෙදෙනාගේ ඡායාරූප සහිතවයි මවබිම වාර්තා භාරගෙන එන්නේ. පාකිස්තානයේ කරපු දේ ඉන්දියාවේ කරන්න හැකිවේද? හැකිවේ නම් ඔබයි සමත් නේද? අපි කාටුන් පෙළ බලමු විරාමයකින් අනතුරුව.
වෙන්නාද පත්තරවල කාටුන් පෙළ ආරම්භ කරමු ලංකාදීපෙන් පංකජ රුවින්දගේ සරදම්. දේශපාලකතුමා කියනවා යුද්ධයේ පාඩුව ඩොලර් බිලියන 400ක් කියලා කිරියල්ල කියන්නේ. ඒ කාලේ සරදම් කියනවා ඕනෑගුණකට යුද්ධ කරන්න පුළුවන් නම් ඔච්චර ගාණක් ගියේ කොහොමද සර්? සරදම් අහන්නේ එහෙමයි. අපි යනවා බෙම්පියා කාටුන් එකට. එකවර සල්ලි ගොඩක් හම්බ කරගත්ත දේශපාලඥයෙක් බෙම්පියාට සල්ලි හම්බෙච්ච හැටිද මේ කියන්නේ කියලා බලන්න තරස්වෙන්ගෙන් බෙම්පියා කාටුන් එක. දන්නවද බෙම්පියෝ, දවසක් මම මෙතනින් යනකොට මෙන්න මේ ගායේ හිටපු රුක් දෙවියෙක් මට කෝටි 2000ක සල්ලි පොට්ටනියක් දුන්නනි. ඒ කාලේ දන්නවනේ බෙම්පියාක්කට බෙම්පියා කියනවා ඉතින් ඔච්චර සල්ලි ලැබිලත් ඇයි දේශපාලතුමෝ කොමිස් පස්සේ දුවන්නේ කියලා ඇහුවම මෙන්න පොඩි එකා පස්සේ පන්නනවා තෝව මම කියලා පස්සෙන් පන්නනවා. දේශපාලකතුමා පස්සෙන් පැන්නේම ඒ. උදේ විමල සිරිගේ පුරසාරං අද දිවයින පත්තරෙන්. දේශපාලකතුමා කියනවා පොලිස්පත්තුමා පොලිසියම අලුත් කරනවලු. ඒ කාලා උදේ කියනවා එහෙනම් ගුටිකන් නැතුව ලිෆ්ටල යන්න පුළුවන් වෙයි කියලා. අපි යන්න සූදානම් වෙන්නේ මේ ඉඩම් නඩුවක් පිළිබඳව කතාවකට. ඉඩම් නඩුව දිග්ගැස්සීම ගැනද මේ කියන්නේ කියලා බලන්න තලංගම ජයසිංහගේ පලාමල්ල ලංකාදීපේ. මේ ඉන්නේ තාත්තෙකුයි පුතෙකුයි. හැබැයි භූතාත්ම විදියට දාලා තියෙන්නේ. පුතේ උඹේ ඉඩම් නඩුවට මොකද උනේ? කල් ගියා තාත්තේ කියලා පුතා කියනවා. හැබැයි දැන් දෙන්නම ජීවතුන් අතරනේ. ඊළඟට ඇමතිකම කියන්නේ මොකද්ද කියලා කවියකින් පැහැදිලි කිරීමක් තියෙනවා. තලන්ගේ අනේද කියන්නේ කාට ඕන එක? කවිය. බාගන්නට කෙනෙක් ඉන්නා විරිඳු පිළේ දෙනවා පගාවක් රජෙන් ඉහළ පෙළේ. අල්ලස් නීති මෙතැනදි ගොස් වැදුනි කැලේ. ඒකට ඇමතිකම යයි අද කියති බොලේ. එම දිනයකට කියන්නේ ඇමතිකම කියලාලු අද නමින්. කාන්තා නියෝජනය වැඩි කරනවා. හැබැයි කියවුනා හැබැයි මෙන්න මෙහෙම වෙන්න එපා කියලා. ඒකට මේ විදිහේ කතන්දරයක් අද කාටෝන් එකෙන් දාලා අවන්තාටිගල බලන්න. රාණි බලනවා පත්තරේ. රාණිගේ පත්තරේ තියෙන්නේ දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කරයි කියලයි. ඒ අතරේ බලන්න කොහොමද තියෙන්නේ කියලා. දේශපාලකතුමා කාවද දාලා තියෙන්නේ? නෝනා දුව සමගින් ලේලිව දාලා තියෙන විදිහයි මෙන්න පෙන්눔 කරලා තියෙන්නේ. එක්කද කට්ටිය දාපු හැටි නෝනායි දුවයි ලේලිවයි කාන්තා නියෝජනය වැඩි කරන්න දාලා තියෙන්නේ. එහෙම වේදා. සෙවනල්ලක් ගැන කතන්දරයක් ඊළඟට. ලංකාදීපෙන් නිමල් ජයශාන්තගේ කාටුන් එක ඕන්න. මේ බලන්න කවුද ඉන්නේ? ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වගේ පිටිපස්ස ඇරලා ඉන්නේ. සෙවනැලි දෙක තියෙනවා. හැබැයි සෙවනැලි දෙක ටිකක් ඇද වෙලා තියෙන. එතනට ගිහිල්ලා නිමල් පරීක්ෂා කරලා බලද්දී ගීතයක් ඇහෙනවා රේඩියෝ එකෙන්. පෑහීමක් නෑ නොකිරෙන දීගේ සෙවනැල්ලත් ඇදලු. රේඩියෝ කියනවා ඒ වෙලාවේ සින්දුවක් සෙවනැල්ල ගැන. මේ ඩිලාන් පෙරා මෞබි මේ MD විරත්නගේ කාටුන් එක. කඩුවකුත් අතට අරගෙන ඩිලාන් පෙරා කියනවා ජනාධිපතිතුමාගේ ඔළුව උඩ කූඩු හදන්නේ ජාපේට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. එකපාරටම අලියෙක් කෙනවා අපි ආඹල කූඩුවක් හදන්න අර ආකාශයේ සිට. කඩුව අතේ තියන් ඉන්න ඩිලාන්. ඒ අතරේ නල්ල තන්නේ ඉන්න ඩිලාන්ට මොකද උනේ? බලන්න ලංකාදීපේ දාසගේ කාටුන් එක. මෙන්න ප්‍රවෘත්තියක්. පුංචි ඡන්දේට ඒකාබද්ධය තනිවමයි. හවුල් වෙනකන් නල්ල තන්නේ හිටපු ඩිලාන් ළඟට ගිහිල්ලා දැන් උදේ ගම්මන් පිළ කොකා පෙන්නද්දි දිවත් එළියට දාලා විමල් වීරවංශද කොහෙද තවත් මොකක් දෙකක් පෙන්නනවා බලන්න. දැන් දිවයිනට යන්නේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එකයි බලන්න. ඇමති මණ්ඩල රැස්වීමේදී අර්ජුනට දෝස්මුරයක්ලු. ඒක අහලා වික්‍රමසිංහගේ අංකල් කියනවා ක්‍රිකට් ගහපු අයට තෙල් ගහලා පුරුද්දක් නෑනේ කියලා. මේ මෞබිම MD වීරත්නගේ තවත් කාටුන් එකක්. කාන්තාවන් දෙන්නෙක් ඉන්නේ. අයවැයක ප්‍රධාන දේ බඩුමිල අඩු කිරීම නොවේලු. බදු ගැහිමනේ අනිත් කාන්තාව කියනවා. ඒ කාන්තාව කියන්නේ බදු ගැහිමනේ ප්‍රධානම දේ කියලා. අසංගිඳුනිල්ගේ සිරස් උපුටා ගැනීම රිවිරෙන්. ෆෞස කියනවා බං හැමදෙනාම සතුටු කරවන අයවැයක් ඉදිරිපත් කරන්න බැහැලු. දේශපාලකතුමා කියන්නේ සිරස් අහනවා ආණ්ඩුව විතරක් සතුටුනාම ඇතිලුද සර්? අද පත්තරේට යන්නේ ප්‍රියන්ති පෙරරාගේ ඩෝක් ටෝක් කාටුන් එකයි බලන්න. යාළුවෝ දෙන්න කතාව. භූතාපයෙන් විදුලිය නිපදවන්න අතහිත දෙනවලු කෙනෙක් කියන්නේ. අනිත් එක්කෙනා කියනවා අහනවා ඕක මොකද්ද? බදු බර ජීවන බර නිසා අපේ හදවතේ ඇවිලෙන ගින්නෙන් මුළු ලෝකෙටම සෑහෙන්න විදුලිය නිපදවන්න පුළුවන් වෙයි බං. කුසගින්න ගැනයි ඒ කියන්නේ.
තුන්මන්සල කවිය තිලකගෙන්. පෝසත් රටක් ගැන දෙඩුවත් මිහිරි මත රට වැසයන්ට ඇති කුසගින නිවිනුත් නැත. රැස්සුණු ජනකාය අනුරාධ පුරය වෙත දැක්වූයේ මෙවර රජයට තබන තිත කියලයි කියන්නේ. අපි අවසාන කාටුන් එක කවියකෙන් ගන්න සූදානම් වෙන්නේ. රත්නපුරේ ජෝන් අර කතාවක් කළා පහුගිය දවස්වල ගල් පිළිබඳව. දන්නවනි මොකද්ද කියලා. දැන් සුජීව බෝතලයක් අතේ තියාගෙන බලන්න පූර්වකොත් අල්ලගෙන මොනවද කවියකින් කියන්න කියලා සුජීවගේ විගඩම් අවසානයට. බෝඩ් එකේ තියෙනවා ජෝන් අපිට අපි ජෝන්ට කියලා. බෝතලයකුත් අතේ තියාගෙන සුජීව කියනවා, නොමැත බොරු කයියා, උන්දය නියම අයියා, හුරේ අපේ දෙයියා, අපිත් එක්කයි ජෝන් ගොයියා කියලා. අපි සමගන්නවා හමු වෙනවා මේක පුදුම ලෝකයක් සමගින්.